ඇතවශයෙන්ම අද අපි මූණ දීලා තිබෙන්නේ ඊටාත්ම අඳුරු යුගයකට කියන එක ඊටාත්ම පැහැදිලි. ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ ආචාර්යවරු හැටියට බුද්ධිමතුන් හැටියට අද ලංකාව වැඩිපුරම මූණ පාලා තිබෙන මේ ආර්ථිකයේ කඩාවැටීමත් එක්ක රජය විසින් මේ සඳහා ලබා දිය යුතු විසඳුම් වෙනුවට ජනතාව මර්ධනය කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගෙන යබ ඉතාමත්ම පැහැදිලි. මේ වෙනකොට 1978 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික පනත 1980 මුල් භාගයේදී ස්ථිර මට්ටමට ගත්තට පස්සේ මේ රටේ අවුරුදු 30ක ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පැවතුණා. ඉන් පස්සේ මේ රටේ කිසිම ත්‍රස්තවාදී තත්ත්වයක් ඇත්තේම නැහැ. ඒ වෙනුවට සිද්ධ වුණේ කුමක්ද? දූෂණය මතකින් රට කඩා වැටීම පමණයි සිද්ධ වුණේ. එසේනම් අද පනතක් ගෙනවෙනව නම් ගෙනෙන්න ඕන දූෂණ විරෝධී පනත්. නමුත් අවාසනාවකට වගේ රජය විසින් අද අරගෙන ඇවිදලා තියෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත කියන මෙන්න මේ සාමාන්‍ය ජනතාව පාලනය කිරීමට හෝ මර්ධනය කිරීමට භාවිතා කළ හැකි අන පනත්ය කියන කාරණේ පළමුකොටම අපි මේ පැහැදිලි කොට දෙන්න කැමති. ඊළඟ කාරණේ තමයි මේ ත්‍රස්තවාදයක් ඇති නැති රටක දූෂණයක් පමණක් ඇති රටක ආර්ථිකයේ දූෂණ නිසා කඩාවැටිච්ච රටක ඉතාමත්ම අපැහැදිලි ආකාරයට මේ ජනතාවගේ තියෙන මේ උද්ඝෝෂණ එහෙම නැත්නම් ජනතාවගේ තියෙන විරෝධතා ජනතාවගේ අරගල මර්ධනය කිරීම සඳහා මේ පනත ගෙනෙන බව ඉතාමත්ම පැහැදිලි. අත වශයෙන්ම මොකද්ද මේ ත්‍රස්තවාදී කියන එක ගැනවත් මේ පනත පිළිබඳව පැහැදිලි විග්‍රහයක් නැති බව අපි කවුරුත් දන්නවා. වෙන එකක් තියා මේ පනතේ මේ ත්‍රස්තවාදී ගැන සඳහන් කරනකොට මහා මාර්ග අවහිර කිරීම එහෙම නැත්නම් ජනතාවගේ රැස්වීම මේ වගේ දේවල් පවා මේ ත්‍රස්ත පනත ඇතුළට ඇතුළු කිරීම තරම් මුග්ධ තත්ත්වයට මේක සකස් කරපු පුද්ගලයෝ පත් වෙලා තිබෙන ඉතින් මේ රජය ඇත්තටම රනිල් වික්‍රමසිංහගේ මේ පාලන තන්ත්‍රය තුළ ඇත්ත වශයෙන්ම යහපාලන රජය මීට කලින් පැවතුනහම අපි කවුරුත් දන්නවා මේ රටේ එහෙම ත්‍රස්තවාදයක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදයක් හැටියට අපිට දකින්න තිබුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය තමයි. නමුත් අඩුම තරමින් ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය අවස්ථාවේදීවත් මේ වගේ ත්‍රස්තවාදයක් තියෙනවායි කියලා එක වළක්වන්න උත්සාහයක් නොකරපු රජයේ එදා වග කිය යුත්තෝ අද මොකද මේ තකහණියක්ම ජනතා මර්ධනය සඳහා මේ වගේ ව්‍යාපාරයක් එහෙම නැත්නම් මෙහෙම වැඩපිළිවෙලක් ගෙනියන්න කියන එක ඉතාමත්ම පැහැදිලි. අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලයකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.